අද දින එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සිරිකොත මූලස්ථානයේදී හමු වෙනු ලැබුවා. මෙම මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී පක්ෂ නායකතුමා විසින් සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායකවරයා වශයෙන් පත් කරන්න තීරණය කර බව දැනුම් දුනා. ඒ අනුව පක්ෂයේ සියලුම දෙනාගේ එකතාවය මත එතුමා විපක්ෂ නායකවරයා වශයෙන් පත් කිරීමට අපි හෙට දිනේදී පක්ෂ මහලේකම්වරයා වශයෙන් ඒ ලිපිය කතානායකතුමා වෙත යොමු කරනු ලබනවා. නෑ, විශේෂයෙන්ම අද පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් කරලා තිබ්බේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තමයි පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලබන්නේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අපිට ගැනීමට තිබුණ තීරණය තමයි අද ගන්න ලැබුණේ. විශේෂයෙන් අපි සතුටු වෙනවා පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් උත් සියලු දෙනා එකතු වෙලා සහයෝගයෙන් සමගිව එකමුතුව අපි අද තීරණයක් ගන්න ලැබුවා. ඒ නිසා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමා මේ පසුගිය කාලේ පක්ෂය ආරක්ෂා කරමින් විශේෂයෙන් විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කිරීම පිළිබඳව. නෑ, පක්ෂය සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය. අද පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්ුනේ විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් ඒ තීරණය කිරීම සඳහා. ඒ තමයි අද ගන්න ලැබුණේ. මට දැන් ඔබතුමාලගේ ගැටලුවට මට උත්තර දෙන්න බෑ. මගේ මහලිකම්වරයා වශයෙන් මම මේ උත්තර දෙන්නේ. පක්ෂයේ කැඩෙන්න දෙන්නේ නැහැ කියලා අපි හැම විටම කිව්වා. විශේෂයෙන්ම ජනාධිපතිව අපේක්ෂකවරයා තෝරද්දිත් අපි පක්ෂය සියලුම දෙනා එකතු වෙලා තීන්දුව තියන ගත හැමෝම කැප වෙලා වැඩ කරා. විවිධය විවිධ කතා කියනවා වෙන්න පුළුවන් මාධ්‍ය වලට ඇවිල්ලා. නමුත් කිසි කෙනෙක් කකුලෙන් ඇද්ද නැහැ. අපි හැමෝම වැඩ කරා. ඔබතුමාලා දකින්න නැති අපි ගෝල් ෆේස් පිටිය විරි ඉතිරි යන විදිහට සංවිධානය කරා. සිරිකොත මූලස්ථානයේ තමයි ඒක නායකත්වයේ දීලා විශේෂයෙන් අපි හැමෝගෙම කැපවීම මත කරු ලැබුවේ. ඒ වගේම අපි සංවිධානය කරපු රැස්වීම දකින්න නැති අපේ කුලිය පිටිය දකින්න නැති වෙන තැන්වල දකින්න නැති ඒ හැමෝම එකතු වෙලා අපි මේ සටනට මුහුණ දුන්නා. නමුත් විවිධ හේතු නිසා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ නිසා අපි නමුත් දැන් ඇති වෙලා තියෙන තත්ත්වල් මතත් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. අපි පක්ෂය කැඩෙන්නේ නැතුව බිඳෙන්නේ නැතුව අපි මේ ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න අපි බලාපොරොත්තු වෙන්නේ පක්ෂය ඉදිරියට ජයග්‍රහණය කරා මෙහෙවන්නේ. ඉතින් ඒ ගමන අපි යනවා හැමෝම එකතු කරගෙන. ඉතින් ඒ නිසා මම හිතන ප්‍රශ්නයක් නැහැ.